අයිබෝන් 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 අචල අයිබෝන් නිලා අද සිකුරාදා නුගස වෙනින් අපි මුණ ගැහෙද්දී ඔබට දැනෙනවා ඇති පුංචි වෙනසක් වෙනදා පාරමී මාත් එක්ක එකතු වෙද්දී අද අචල තමයි අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා ඔබත් එක්ක කතා බහ කරන්න සිකුරාදා නුගසවනේ ඉතින් මේ විදිහට අපේ ජීවිතේ ගලාගෙන යනකොට පුංචි පුංචි වෙනස්කම් සිදුවීමත් එක වෙලාවකට හොඳයි නේද වෙනස් පීම් නවත්තන්න බහැදිලා වෙනස් වෙන එකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඒ නිසා වෙනස හොඳයි කියලා වෙනසට මුහුණ දෙන්න ගම අපිත් වෙනස් වෙන්න ඕනේ හැබැයි නේද ඔව් අපිත් වෙනස් වුණොත් තමයි මේ වෙනස හරි විදිහට ඉදිරියට අරන් යන්න පුළුවන් දැන් අචල මෙහෙම දෙයක් තියෙනවානේ පුංචි සිතුවිල්ලකින් කෙනෙකුගේ ලෝකය වෙනස් කරන්න පුළුවන් ඒ වගේම ඒකාකාරී ගමනකට වෙනස දැන් අපි පහුගිය කාලේ අපේ රට දිහා බැලුවත් ඔය වගේ වෙනස්කම් ගැන වෙනස ගැන ගොඩාක් කතා කරා හැබැයි දැන් ආදරය කියන කාරණාවේදී වෙනස කියන එකත් එක්ක වෙන්වීම කියන එකත් චුට්ටක් බද්ධ වෙනවා වගේ වෙනස් වුණාට පස්සේ වෙන් වෙනවා එතකොට දුකක් තියෙනවා ආදරය කියන්නේ හැඟීමක් නේ හැඟීම් වෙනස් වෙනවා ඒකයි ඒකයි හැබැයි ඉතින් මේ වෙනස් වෙන ලෝකේ අපි අපිත් ඒ වෙනස්කම් වලට මුහුණ දෙමින් ඉදිරියට ගලාගෙන ගියොත් ජීවිතය ජයග්‍රහණය කරන්න පුළුවන් නේද එහෙම වෙනස් වීම මැද අපි ඩිලාන් අද දවසේදී සූදානම් වෙනවා සිකුරාදා නුගසවෙනෙන් ඔබව දැනුවත් කරන්න අපි අද දවසේදී වෙනසට යමක් එකතු කරන්නත් එක්ක ඔබේ ජීවිතය අලුත් කරන්නත් එක්ක වැඩසටහන් පිළිගැස්මක් එක්ක තමයි ඔබ මුණ ගැසෙන්නේ මොනවද අද තියෙන්නේ ඔව් අද දවසේදී අපේ මේ පිරිස හොඳින්ම දන්නවා සිකුරාදා නුගසවෙනෙන් අපි උදෑසන මාජලා මේ නිරෝගීකම ගැන කතා බහ කරනවා ඒ නිසා අපි බෞද්ධ චිකිත්සක ක්‍රම පිළිබඳ අදත් උන කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම ආනන්ද ප්‍රතිභා 2015 කොළඹ ආනන්ද විද්‍යාලයේ සුවිශේෂී වැඩසටහනක් පිළිබඳවත් අද කතා බහ කරනවා අපි ලංකස්සෝයි රසයි ගුණයි ඔබට මුණ ගැසෙන්නේ ඉන්න අනතුරුව ඊට පස්සේ ඔබේ නිරෝගීකම ගැන සෞඛ්‍ය ගැන හිතන අපි නවලෝක අනුග්‍රහයෙන් ඔබට තව වැඩසටහනක් ගෙනෙන්නට බලාපොරොත්තු වෙන්නේ ඉන්න අනතුරුව ඔබේ වගේම සාරි විලාසිතා රංජනා සනුග්‍රහයෙන් ඒ වගේම ඔබේ රුව රැකගන්න ඇලලි ශ්‍රී ලංකා ගෝල් ජොජෝබා මේ පිළිබඳවත් අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ දවස්වල වලවේ සුපර් ක්‍රොස් යන ටිකක් දැනුවත් ඔබ හැබැයි ඊට වැඩි ටිකක් දැනුවත් කරන්න අපි ඒ නනතුරු විශේෂාංගයක්ම වෙන් කරගත්තා අධ්‍යාපනය ගත්තාම අධ්‍යාපනයේ දිලාන් මරණකම්ම කරන්න පුළුවන් ඉගෙන ගන්න එක අපිට මරණකම්ම කරන්න පුළුවන් අවසානයක් නැති දෙයක් මේ මොහොතේ අපි යමක් ඉගෙන ගන්න ඕනේ ඒ නිසා අපි සූදානම තවත් ආයතනයක් එක්ක එකතු වෙලා ඔවුන් අධ්‍යාපනයේ වෙනුවෙන් මොනවද කරන්න කියලා ඔබව දැනුවත් කරන්න ස්ලිට් සාදර අනුග්‍රහයෙන් මේ සාහිත්‍ය මාසයේ අපි සූදානම් කතා බහ කරන්නට ප්‍රවීණ ලේකක අනුර ශ්‍රීහෙට්ටිගේ මහත්මයා සමගින් අද සිකුරාදා නුගසවනේදී ඒ විදිහටයි සිකුරාදා නුගසවන පෙළගැස්ම එක්වන්නේ ඉතින් අපි වෙනසක් ගැන කතා කරමින් මේ වැඩසටහන ආරම්භ කරා තව පුංචි දෙයක් කියන්න තියෙනවා මේ අද දවසේදී අචල මොකද දැන් මේ වෙනකොට අපි කොළඹයට තමයි මේක ටිකක් වැදගත් වෙන්නේ මුළු රටම බලන් ගියදී අද වැස්ස කොළඹට වැස්සත් එක්ක පාරවල් එහෙම හොඳටම අවහිර වෙලා මේ වෙලාවේ වැඩට එන්න බලන් ඉන්න අයට පුංචි මතක් කිරීමක් කරේ ඒ නිසා පරක්කුනේ එහෙම නෑ නේද නෑ එහෙම දේවල් උනේ නෑ කොහොම වුණත් අපි එහෙමනම් අර වෙනසත් එක්ක ජීවිතය ගලාගෙන යද්දී වෙනස්කමක් වෙන එක හොඳයි අපූර්ව ගීතයකින්ම අද දවසේ වැඩ ආරම්භ කරොත් හොඳයි නේද හොඳයි
සා සිකුරාදා නුගසවණින් ඔන්න අද දවසේදීත් අපි බෞද්ධ චිකිත්සක ක්‍රම පිළිබඳව කතා බහ කරන්න බලාපොරොත්තු වුණා. දැන් මේ කාරණාව පිළිබඳ මුළු රටම අවධානයෙන් ඉන්නවා සහ අපි දැනුවත් කිරීම තුළ මුළු රටම මේ ගැන දැනුවත් වීම අපේ රටේ නිරෝගී පරපුරක් බිහි වීමට ගොඩක් වටිනවා. ඉතින් අද දවසේදීත් සුපුරුදු විදිහට අපිත් එක්ක එකතු වෙන්නේ මේ පිළිබඳව කතා බහ කරන්නට කොළඹ රිජ්ජු ආරයාල අමාරෝහලේ ප්‍රධාන බෞද්ධ චිකිත්සක ආචාර්ය ජාලිය උඩුවැල්ල මහත්මයා. ආයුබෝවන් ඔබතුමන්. ආයුබෝවන්. අපි දැන් අචල මේ පසුගිය සතියේ ජාලි මහත්තයත් එක්ක කතා කරා. මේ ලෝක බෞද්ධ චිකිත්සක දිනයේ දුනා ඒ දිනේ නිමිත්තෙන් වැඩමුළුවක් පවත්වනයි කියලා කිව්වා. අපි කැමති දැනගන්න මේ ජාලි මහත්මයා කොහොමද වැඩමුළුව සාර්ථකයිද කොහොමද මොකද විශේෂ සාර්ථකයි ඩිලන්? මොකද මම විශේෂයෙන් ප්‍රතිමස්සද අන්තන නෝන මේ නුගසවෙන් ලබා දීපු ප්‍රචාරය තමයි ගොඩක් බලපාලා තිබුණේ. දහස් සංඛ්‍යාත රෝගීන් සංඛ්‍යාවක් පැමිණියා ඒ වැඩමුළුවට. අපි නොමිලේ බෞචිකිත්සක සායනයක් පැවැත්තුවා ශ්‍රී ලංකා වරලත් බෞචිකිත්සක සංගමයයි රුවන්වැල්ල එක්සත් උපාධිධාරී සංගමයත් එකතු වෙලා ශ්‍රී විසුද්ධාරාම රුවන්වැල්ලේ ඒකට පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන මැතිණිය ගොඩක් උදව් කර රෝගීන් විශාල සංඛ්‍යාවක් අපිට වාර්තා වෙනවා. දැනට මේ ලෝක බෞද්ධ චිකිත්සක සමුළුව අපිට දැනුම් දීලා තිනවා ශ්‍රී ලංකාවේ බෞද්ධ චිකිත්සක කරපු වැඩසටහන කියලා ලෝකේ ජාත්‍යන්තර බෞද්ධ චිකිත්සක දිනයට කරපු හොඳම වැඩසටහනලා තියෙනවා. දහස් සංඛ්‍යාත ගණනක් සහභාගී වෙච්ච එකක්වත් නැහැ. දැන් ඉන්දියාවේ කරලා තියෙනෙත් පොඩි හීල්චා ඩොනේෂන්. හීල්චා ඩොනේෂන් කැම්පයක් ඕස්ට්‍රේලියාවේ පොඩි ෆිසියෝതെරපිස්ට් බෞද්ධ චිකිත්සක පාගමනක් ගිහින් තිනවා. එවගේ පොඩි දේශන ටිකක් තිබිලා තියෙනවා සමහර රටවල. අපේ එක ගොඩක් ඉහළින්ම තිබුණා. ඒකට ප්‍රතිවිරුද්ධ ස්තුදයන් දෙනවා ජාතික රූපවාහිනී සංස්ථාවටයි නුගසෙවන නිෂ්පාදක ඇතුළු කාර්ය මණ්ඩලයට ඔබතුමාලා ඇතුළු හොඳට ප්‍රචාරයක් දුන්නා. රෝගීන් විශාල සංඛ්‍යාවක් එකේ බෙනිෆිට්ස් ගත්තා. අපි මේ දකින්නේ අවස්ථාව. ඔව් මෙම වැඩසටහන ආරම්භයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීතුමියත් ඇවිල්ලා වැඩසටහන ඉවරන කම්ම සහභාගී වුණා. දිවයිනේ ප්‍රමුඛත්වම ප්‍රවීණතම බෞද්ධ චිකිත්සකයා විශේෂයෙන් දැන් මේක වැඩසටහන සම්බන්ධීකරණය කරේ ආචාර්ය සුජීව විසින් අපේ ජාතික සංවිධායකතුමා ඊට පස්සේ ආචාර්ය කුමාර පතිර රංජිත් කුලතුංග නිහාල් කොත්තලාවල ඉරංගලුත්ගේ වානුක ෆර්නැන්ඩෝ දිනිතිවර මට නම් කියන්න ගොඩාක් තියෙනවා උදේ චන්ද්‍රසේන මේ ඇතුළු විශාල බෞද්ධ චිකිත්සකයන් 35 දෙනෙකු සහභාගී වුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් අපිට මේකට උදව් කරලා ඉතාමත් සාර්ථක වැඩසටහනක් මේක මේ අපිට බලාපොරොත්තු වෙනවා. මේක ජාත්‍යන්තර බෞද්ධ චිකිත්සක දිනය විතරක් නෙමෙයි මාසෙම මාසෙට අපි ඉල්ලීමක් තිබ්බ පළ විවිධ පළාත්වල කරන්න කියලා. අපි බෞද්ධ චිකිත්සකව ස්වේච්ඡාවෙන්ම දැන් කැමැත්ත පළ කරලා තිනවා නොමිලේ ඇවිල්ලා මේ සේවාව ලබා දෙන්න විවිධ පළාත්වල. ඉතාමත්ම මේ රෝගීන්ට ස්නායු රෝග, කැඩුම් බිඳුම් විකලාංග රෝග, ළමා රෝග, රක්තවාත රෝග, වැඩිහිටි රෝග, කාන්තා රෝග සියලුම රෝග සඳහා අපි මෙතනදී ප්‍රතිකාර ලබා දුන්නා. නවීන තාක්ෂණික යන්ත්‍ර ගෙනිච්ච අපි එතනට ඉන්ටර්ෆරෙන්ෂල් තෙරපි, හයිදෝ රක්ත කිරණ උපකරණ, ඒ වැනි තාක්ෂණික උපකරණ යොදාගෙන විශාල සංඛ්‍යාවකට අපි එදා රෝගීන්ට කරා. මේ විහාරස්ථානයක තිබුණේ ඒ විහාරස්ථානයේ ගරුතර ප්‍රධාන ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න ඕන. අපිට විශාල මෙහෙයක් කරා එම පන්සලෙනුත්. හොඳයි. ඉතින් මේ ආකාරයෙන් සිදුවුණු කාරණාව බොහොම වැදගත්. ඒ නිසා තමයි ඔබ මේ දකින ඡායාරූප එදා පැවති මේ සායනයේදී මේ ප්‍රදේශයේ ජනතාවට වගේ මුළු රටම දැනුවත් වෙන්නට මේ සිදු කරපු කාරණේ බොහොම වැදගත් වෙනවා. ඒ වගේම ජාලිය උඩුවැල් මහත්මයා තමයි සංගමේ සභාපතිතුමා. එතුමත් සුවිශේෂී කාර්යභාරයක් අනිවාර්යයෙන්ම ඉටු කළා. ඒ සියලු දේවල් තුළ තමයි මේ කටයුතු සාර්ථක වන්නේ. ඒ සාර්ථකත්වයට අපි සුබ පතනවා ඉදිරියේදීත් මේ සියලු දේවල් මේ විදිහටම රට වෙනුවෙන් කරන්න අවස්ථාව ලැබෙන්නට කියලා. Deep cleanser scrub face pack ni siru karya itu karade forever whenever 5 minutes clean up hala දෙලන් පොන්චි ප්‍රශ්නයක් දැන් තියෙනවා. ප්‍රශ්නයක් නෙමෙයි, දැන් අද කතාවට නිමිත්ත ඔන්න එතනින් හමු වුණා කියලා මේ ආචාර්යතුමා කිව්වා. ආචාර්යතුමා දැන් ඇත්තටම නිමිත්තක් කොහොමද එතනින් මුණ ගැසෙන්නේ? ඇයි හිතුවේ අද දවසේ කතා කරන දේ එතනින් නිමිත්තක් අරගෙන කතා කරන්න ඕනේ කියලා? ඔයචල මේ අපි එදා දැක්කා මේ අපි දැන් දන්නවනේ මේ දැන් පාදයේ සම්බන්ධ ආබාධ වලට කැඩුම් බිඳුම් වලට පාදයේ කැඩුම් බිඳුමකට නැත්නම් පාදයේ කපා ඉවත් කරපු අවස්ථාවක නැත්නම් පාදයේ සම්බන්ධ වෙනත් රෝගි වලට අපි කිහිලි කරු වලින් ඇවිදින්න කියලා කියනවනේ. මේ කිහිලි කරු භාවිතය තියෙනවා නිවැරදි ක්‍රමයක්.
අපි එදා දැක්කා මේ වැරදියට කිහිලිකරු භාවිතා කරලා කිහිලිකරු භාවිතය නිසා මේ රේඩියල් නර්ව් ඇක්සිලරි නර්ව් කියලා එතන තියෙන ස්නායුව කිහිල්ලෙන් යන ඒක තෙරපිලා මේ ස්නායු ආඝාතයට පත් වෙලා අතපන් නැති වෙලා අපිට රෝගෙන් කීප දෙනෙම හම්බ වුණා මොකද කිහිලිකරු වලින් ආපු අයගේ දැන් ඒ ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ කිහිලි පාදේ ප්‍රශ්නේනේ ඒක ඊට වඩා හොඳයි වගේ කිහිලිකරු වැරදිලි භාවිත කළා අත ආඝාතයට පත් වෙලා අපි ඒකට කියනවා CRUTCH PALSY කියලා. ඒ කියන්නේ වැරදියට කිහිලිකරු භාවිතාවෙන් ආපු රෝගීන් ටිකක් අපිට දැක්කා. මොකද අපි මේකෙදි අවස්ථාව කරගන්න ඕනේ මේක අපි වෛද්‍ය ක්ෂේත්‍රේ ඉන්න අයත් අපි කිහිලිකරු වලින් දැන් ඇවිදින්න කියලාත් කිව්වට රෝගියව මේ පුහුණු කරන්න. ඒකට විද්‍යාත්මක ක්‍රමයක් තියෙනවා කිහිලිකරු යූස් කරන විදිය. ඉතින් ඒකදි මේ අපි එදා CRUTCH NERVE PALSY එකටත් අපි ප්‍රතිකාර ලැබුණා. දැන් මේ පේන්නේ කිහිලිකරු වලින් ඇවිදින ක්‍රමයක්. දැන් ඇත්තටම අපි මේ ගොඩක් රෝගෙන් හිතන්නේ කිහිලිකරු කියවම අර කිහිල්ලට තමයි අර ක්‍රච් එක තද කරගන්න ඕන කියලා. ඒක වැරදි. සාමාන්‍යයෙන් ක්‍රච් එකේ අර ඉහළ කෙළවර තියෙන්න ඕන කිහිල්ල ඉඳලා සාමාන්‍ය ඇඟිලි දෙකක් තියලා කිහිල්ලට යට ඇඟිලි දෙකක් වගේ පරතරයට යටින් තමයි අර කිහිලිකරුවේ ඉහළ ධාරේ තියෙන්න ඕන. ඒ කියන්නේ ඒක අපි තද කරන්න ඕන උරස් බිත්තියට කිහිල්ලට නෙමෙයි. මේක අපේ සමාජෙ ගොඩක් අය දන්නේ කිහිල්ලට බර වෙලා කිහිල් යන්නේ. මොකද කිහිල්ල ළඟින් යනවා රේඩියල් නර්ව් එකයි ඇක්සිලරි නර්ව් එකයි. ওই නර්ව්ස් තෙරපිලා ඒ කියන්නේ අතේ එක්ස්ටෙන්සර් මසල්ස් පනවත් වෙන්න පුළුවන්. ඩෙල්ටොයිඩ් ටෙරි ස්පයින් ඇතුළු අතේ තියෙන එක්ස්ටෙන්සර් මසල්ස් කියලා කියනවා අත දිග අරින්න අවශ්‍ය පේශි. ඒ කියන්නේ මැණික් අටුව ඇඟිලි වලින් ඉවතට දිග අරින්න. නවන එක නෙමෙයි දිග අරින්න එක. ඇඟිලි දිග අරින්න එක මැණික් අටුව දිග අරින්න එලමිට දිග අරින්න ඒ එම චලනයන් මෙම CRUTCH PALSY වලදී බැරි වෙනවා. ඒ කියන්නේ අපි දැනගන්න ඕන නිතරම අර උරහිසට මේ කිහිල්ලට අඟල් දෙකක් පමණ යටින් තමයි ක්‍රච් එක තියෙන්න ඕනේ. ඒකම දැන් අර අපි දන්නවනේ ක්‍රච් එකේ මැද තියෙනවානේ අපි අතින් අල්ලන එක. ඒක තියෙන්න ඕන වැලමිට අංශක 30ක් විතර නැවෙන විදියට. ඒක තියෙන්න ඕන. අපි ඒක ගොඩක් නැවුනොත් අර වැලමිට ගොඩක් බෙන්ඩ් වෙලා ගියොත් එතනට අතට ස්ට්‍රේන් එකක් එනවා. ඒකම මේකට ක්‍රච් එකේ දිග හැමෝම ඇඩ්ජස්ට් කරගන්න ඕන. දැන් අපේ තියෙන ඒ ක්‍රච් එක දිග වනින ක්‍රමය. ඒක තමයි සාමාන්‍යයෙන් කිහිල්ලේ ඉඳලා සෙන්ටිමීටර් 5ක් විතර යටට මෙෂර්මන්ට් එක ගන්න කිහිල්ලේ ඉඳලා. ඊට පස්සේ කකුලේ පිටත ධාරී ඉඳලා අඟල් සෙන්ටිමීටර් 5ක් විතර එලියට ලකුණු කරලා ඒ තිනිනුත් සෙන්ටිමීටර් 5ක් විතර ඉදිරියට ලකුණු කරන පොයින්ට් එක. ඒ පොයින්ට් එකේ ඉඳලා තමයි අර කිහිල්ලේ ඉඳලා සෙන්ටිමීටර් 5ක් යටට මෙෂර්මන්ට් එක ගන්න ඕනේ. මේක සියලුම දෙනාම දැනගතු යුතු කරුණක් පොඩි ලොකු හැමෝම. එතකොට ඒ ක්‍රච් එකේ දිග ඒ විදිහට ඇඩ්ජස්ට් කරන්න ඕනේ. ක්‍රච් වල තියෙන අර යටින් ඒ යන ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. මේක හුඟක් වෙලාවට මේ අපේ රෝහල් වලදී කාර්යමණ්ඩල වලින් එන අපස් ක්‍රච් එකෙන් යන්න කියලා ක්‍රච් වලින් ඇවිදින්න කිව්වට මේක කරන්නේ නැහැ. ඉතින් ඒකට පහපොවුනවත් දෙන්න ඕනේ. දැන් ඔතනදී අර කිහිලිකරු කියන නමින්ම පොඩි වැරද්දක් වෙලා තියෙනවා වගේ කියලා හිතනවා දැන්. හරියට හරියට ඒක තේරුණා. දැන් ඔක කිහිලිකරු කියන එකේම කිහිල්ල කියන එකව මේ වෙන්නේ. දැන් ඇත්තට ඔක වෙන්න ඕනේ. මම හිතන්නේ අපි නමත් වෙනස් කරා. දැන් මේ අපි දැකපු ඡායාරූපයේ තිබුණේ වැරදි කිහිල්ලට ගොඩක් අද කරගෙන යන එක. දැන් මෙතනදී තව එකක් කියන්න ඕනේ. දැන් මේ කිහිලිකරු වලින් ඇවිදින්න ක්‍රම වර්ගයක් තියෙනවා. මේ කියන්නේ දැන් අපි දැන් කිහිලිකරු දෙක තිබ්බා. අපි කියමු දැන් මේක ප්‍රධාන වශයෙන්ම මේ weight bearing, non weight bearing, partial weight bearing කියලා ක්‍රම තුනක් තියෙනවා. කියන්නේ දැන් අපි කියමු පාදයේ අස්තියක් බිඳුණා කියලා. සමහරක් දැන් ලොකු අස්තියක් බිඳුනාම අපි කියනවා මාස දෙකක් විතර යනකම් ෆුල් වෙයිට් මේ නන් වෙයිට් බෑරින් කියලා. ඒ කියන්නේ බර නොදා ඇවිදින්න කියලා. ඒ කකුලට බර බිඳුවක්වත් දාන්න නැතුව ඇවිදින්න ඕනේ. එතකොට ඇවිදින්න ඕන ක්‍රමය වෙනස්. ඒකට අපි බෞචිකිස්සවරු පුහුණු කරනවා ඒ ඇවිදින්න ක්‍රමය. එතකොට අස්තිය ටික සුව වේගෙන එනකොට බරෙන් කොටසක් ඒ පාදයට දාන්න පුළුවන්. ඒකට අපි කියනවා පාර්ෂල් වෙයිට් බෑරින් කියලා. ඒකදී ඇවිදින්න ක්‍රමෙත් වෙනස්. එතකොට නන් මේ ෆුල් වෙයිට් බෑරින් කියන්නේ මුළු පාදයට සේම බර දාන්න පුළුවන් ඇඟේ බර. එතකොට එතකොට ඇවිදින්න ක්‍රමෙත් වෙනස්. මේකට බෞද්ධ ශිස්සක නිලධාරී හමු වුණොත් ඒගොල්ල පෙන්වයි යන විදිය. එතකොට මේ ක්‍රච් එක තියලා ඇවිදින ක්‍රමයක් තියෙනවා. swing to gate, swing through gate කියලා. ඒ කියන්නේ ක්‍රච් දෙක ඉදිරියට තිබ්බම මේ ක්‍රච් දෙක යාවෙන රේඛාවට මෙහයින් පනින ඕන කකුල තියලා. ඒක එහයට පැනනොත් මේ ටිකක් බැලන්ස් එක නැති වෙන මුල් කාලේ. ඒ දෙක යාවෙන රේඛාවට එළියට
කකුල තියන්න ඕන ටිකක් හොඳ වෙනකොට ටිකක් පුරුදු වෙනකොට ඒවැය තියෙන විද්‍යාත්මක ක්‍රම මේ ක්‍රච් වෝකින් වල මේ ගොඩක් එක ක්‍රච් සර්ස් වලින් ඇවිදින්න කිව්වම ඒකට අහන්න යවන විදිය ඒක තමයි මම හිතන්නේ රෝගින් දැනුවත් වෙන්න ඕන කිහිලි කවුද කඩෙන් මිලදී අරන් ඒ තියෙන විදියට යන එක වැරදි ඒක ඒකේ විද්‍යාත්මක ක්‍රමයක් තියෙනවා මම හිතන්නේ අවස්ථාව කරගන්න ඕන අපි මොකද විශාල රෝගීන් සංඛ්‍යාවක් දැක්ක මේ ආබාධයට ලක් වෙච්ච මම හිතනවා ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මේ කාරණු කාරණා ටික හොඳයි දැන් ඒ කාරණාවත් එක්ක දැන් මේ කිහිලි කරු භාවිතා කිරීමේදී දැන් ඔතනදී ඔබතුමා කිව්වා ගොඩක් වෙලාවට වෛද්‍යවරයෙක් කියනවා කිහිලි කරුවක් පාවිච්චි කරන්න එහෙම නැත්නම් සමහර විට මේ රෝගියාම හිතනවා මගේ කකුල අමාරුයි කකුල අඩිය තියන්න බෑ කිහිලි කරුවක් පාවිච්චි කරොත් හොඳයි කියලා දැන් ඔය විදිහටනේ ඔය භාවිතා වෙන්නේ එතකොට ඔබ කිව්වා වගේ මිලදී ගන්නවා කඩින් දැන් ඔතනත් අපි දැකලා තියෙනවා විවිධ ආකාරයේ කිහිලි කරු දැන් කොහොමද මේ රෝගියෙක් මේ හරි විදිහට ඔබතුමා කිව්ව විදිහට මොකද දැන් කරන්න ඕන වෛද්‍යවරයාගෙන් කිහිලි කරුවක් පාවිච්චි කරන්න කියපුවම අහන්න ඕනද මං එහෙනම් මොන වගේ එකක්ද භාවිතා කරන්න ඕන කොතනද මේ සම්බන්ධතාවය හැදෙන්න ඕන ඔව් ඇත්තටම මං හිතන්නේ ඇත්තටම මේක ඇත්තටම රෝගීන්ට වඩා මං හිතන්නේ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් දැනුවත් විය යුතුයි මේකදී අපි තියෙන කාර්යබහුල හින්දා වෙලා ප්‍රශ්න හින්දා රෝගියා ඉතිරි ටික කොහොම හරි කරගණී කියලා හිතලා සියලුම පසු විපරමක් බලන්නේ නැති එක මේ රෝගියෙකුට හරියට ඩිරෙක්ෂන් දුන්නොත් මං හිතන්නේ රෝගියෝ කරයි ඒක ඉතින් මං හිතනවා මේක අද බලන් ඉන්න ප්‍රේක්ෂකවන්ට වඩා වෛද්‍ය කාර්ය මණ්ඩලයක් වැදගත් වේවි ඒකම රෝගිනුත්ටත් අයිතිවාසිකමක් තියෙනවා ඒක අහගන්න මේක කොහොමද මම ගන්න ඕන මෙෂර්මන්ට් එක කොහොමද මම මොන වගේ ක්‍රච් එකක්ද ගන්න ඕන විමසා බලන්න පුළුවන් මේක අපි රෝගින්ගේ අයිතිවාසිකම් ඒක දැනගන්න ඕන මොකද මේ වගේ ආබාධයට ලක් වෙන බව දැනුවත් වුණ නිසා දැනගන්න පුළුවන් එතකොට මේකට තියෙනවා දැන් මේ හැමතැනම ෆාමසි වල තියෙනවා ඇඩ්ජස්ට් කරන්න පුළුවන් ඒක දැනගෙන ඒ කියන්නේ මෙෂර්මන්ට් එකට හදන්න පුළුවන් ඒවත් තියෙනවා වර්ක්ෂොප්ස් තියෙනවා මේ තමන්ට ගැළපෙන විදිහට හදන ඒවත් ඊට වඩා ඇඩ්ජස්ටබල් ඒවත් තියෙනවා. ඒතර ඉතින් අපිට ওই ක්‍රච් පෝල්ස් එක ආවට පස්සේ වෙන ප්‍රශ්න වලට පෞචිකසේ ප්‍රතිකාර තියෙනවා. ඔල්රෙඩි මේක වෙලා නම් දැන් ඒකට අර ආගාතයට පත්තලා ඒකට අර ක්‍රච් පෝල්ස් වලද අත මේ එහෙම වෙලා තියෙන්නේ මෙහෙම කරන්න බෑ යාට. ඒ දිග අර ගන්න බෑ මේවා. එතකොට අර ඒ සන්ධි වලට යන ස්නායුවට අපි විද්‍යුත් උත්තේජන ලබා දෙමින් ස්නායු ගමනාගමන වැඩි කරන විද්‍යුත් උත්තේජක ප්‍රතිකාර තියෙනවා. ඉන්ටර්නෙට් මේ දකින්නේ ඔව් දැන් මේ ඔය ක්‍රච්න මෙතන ඇත්තටම මේ අපිට තව එකක් කියන්න පුළුවන් මෙතන දැන් මේ කාපල් ටනල් සින්ඩ්‍රෝම කියලාත් එකක් අපි එදා දැක්ක ගොඩක් ඒකදී මීඩියන් නර්ව් එක මේ රිස්ට් එකෙන් ඇතුළු වෙන මීඩියන් නර්ව් කියලා එකක් තියෙනවා ඒක ෆ්ලෙක්සර් රෙටිනාකියුලම් කියලා තියෙනවා ව්‍යුහයක් ඒක පොඩ්ඩක් ඉදිමෙන කොටත් මේම තත් වෙනවා මේකේ පෙන්නනවා මේ මීඩියන් නර්ව් එක යන පාත්වේ එක මේ ඒ කියන්නේ මහපට ඇඟිල්ල දබර ඇඟිල්ල මැද ඇඟිල්ල සහ වෙද ඇඟිල්ල ඇතුළු ධාරේ තමයි මීඩියන් නර්ව් එකෙන් මේ කන්ට්‍රෝල් කරන්නේ. ඒ කියන්නේ වේදනාවක් ඇති වෙනවා කියන එක. ඔව්. දැන් ඔබ ඔයාලා අහලා ඇති අර සමහර විශේෂ කාන්තා පාර්ශ්වයට එන එකක් ඒ කාපල් ටනල් සින්ඩ්‍රෝමය. මම ඒකට පසුවට එන්නම් ආයි කතා කරන්න. මම මේ ක්‍රච් ෆෝල්ස් එකේදී අපිට පුළුවන් මේ රේඩියල් නර්ව් එක නිසා ඇතිවෙන මේ පරණ නැති වෙන මාංශ පේශී උත්තේජනය කරන්න විද්‍යුත් උත්තේජන ලබා දෙමින් ඒකට අපිට තාප ප්‍රතිකාර තියෙනවා. දැන් ලේසර් තෙරපි තියෙනවා. ෂොක් වේව් තෙරපි කියලා විශේෂ තෙරපි ප්‍රමාණයක් තියෙනවා. මේ තියෙන්නේ මේ රේඩියල් නර්ව් පෝල්සි වලදී ක්‍රච් පෝල්සි වලදී ඇති වෙන තත්ත්වයේ. මෙයාට රිස්ට් එකෙන් අත දිග අරින්න බෑ. මේකට අපි කරන්ට් එකෙන් දිග අරවනවා. ඒ අදාළ ස්නායුව රේඩියල් නර්ව් එකට කරන්ට් එකක් යවලා ඒ කරන්ට් එකෙන් එම විද්‍යුත් උත්තේජන වලින් ඒ පාවේශ සංකෝෂණය කරලා ඒ චලනය ගන්නවා. මේ තියෙන්නේත් ඒකට කරන්න ඕන මේ රේඩියල් නර්ව් පෝල්ස් වලට දානවා ස්ප්‍රින්ට්ස් જાතිත්. අර පොසිෂන් එක නිවැරදි කරන්න විවිධ උපක්‍රම භාවිත කරන ඇඟිලි දිග අරින්න ස්ප්‍රින් හරහා කරගන්න බැරි චලනය දිග අරින්න ආධාරක ආශ්‍රයෙන් කරන ප්‍රතිකාරක් තියෙනවා. ඒක පළඳගෙන ඉන්න පුළුවන් ඒ ආධාරක නැවත නැවත සකසන්න අවශ්‍ය වෙනවා ඔය සමහරක් වෙලාවට ඉම්ප්‍රූව් වෙන විදියට ගුණය වෙන විදියට ඇඩ්ජස්ට් කරන්න තියෙනවා මේ තියෙන්නේ රේඩියල් නර්ව් එකට ස්ප්ලින්ට් එකක් දානවා අර අත රිස්ට් එකෙන් පල්ලෙහාට වැටෙන එක නවත්තන්න රිස්ට් එක ඉස්සිලා තියෙන විදියට ආධාරකයක් පළඳවනවා මේ තියෙන්නේ අපි විද්‍යුත් උත්තේජන ලබා දෙමින් රේඩියල් නර්ව් පෝල්ස් එකට මේ කරන ප්‍රතිකාර අපේ විද්‍යුත් උත්තේජන වලින් අර ස්නායුවට විද්‍යුත් ආවේග යවනවා කළා මේ පේශි උත්තේජනය කරනවා අපි මේ ක්‍රච් ගැන කතා කරා මේකත් හොඳ දෙයක් ඔය පාද ආබාධ අයට මේ වෝකර් වලින් ඇවිදින්නත් පුළුවන්
මේකෙත් ස්ටේබල් පොයින්ට් හතරක් තියෙනවා. මහලු වයසය ඔව්. ඒක තව ස්ටේබල් පොයින්ට් හතරක්ම තියෙන නිසා බිම ගැටෙන ඒකත් හඳුන්වා දෙන්න පුළුවන්. ආරක්ෂිතයි ටිකක්. අර ක්‍රච්න පොලිසි වගේ වයින්නෙත් නැහැ. ඒක ටිකක් ස්ටේබල් කියලා හිතෙනවා. ඒ වෝකර් එකකුත් හඳුන්වා දෙන එක. කාපල් ටනල් සින්ඩ්‍රෝම ගැනත් මට කියන්න පුළුවන් ඔබට. මේ අවස්ථාව දෙනවා. හොඳයි අපි ඒකනත් සඳහන් කරමු. ඔව් දැන් මම මේ මෙතනදී තව ඒ රෝගී අවස්ථාවක් දැක්කා කාපල් ටනල් සින්ඩ්‍රෝම මේක ගොඩක් කාන්තාවන් අතර බහුලයි. විශේෂයෙන් ඔය ඊස්ට්‍රජන් හෝමෝන අඩු වැඩි වෙන අවස්ථාවේදී දැකලා ඇති මැනික් කටුව සන්ධිය ආශ්‍රිත වේදනාවත් එක්ක හිරි වැටීම් ඇඟිලි දිගට තියෙන රෝගයක් වේදනාවත් එක්ක විශේෂයෙන් කාන්තාවන්ට බහුලව තියෙන පිරිමි අතරත් කලාතුරකින් දකින්නට ලැබෙනවා. මේකෙදි ප්‍රධාන කම්ප්ලේන්ට් එක තමයි මේ උඩට නැගිටලා එනකොට කෝප්ප ඇතරෙනවා. ඇඳි සීතල වතුරටත් ටිකක් වැඩි වෙනවා. මේ විශේෂයෙන් උදේට එහෙම ඔය ප්‍රධාන කම්ප්ලේන්ට් එක තමයි කෝප්ප ඇතරෙනවා, ඇඳි ඇතරෙනවා කියලා. අර මාංශ පේශි වල මේ පවර් එක මදි වෙනවා. පොඩ්ඩක් දුර්වල වෙනවා. මොකද අර මම පෙර සඳහන් කරා මේ මැනික් කටුවෙන් එනවා පොඩි උමගක් ඇතුලෙන්. මැනික් කටුව ඇතුලෙන් තමයි අත්ලට ස්නායුවක් එන්නේ මීඩියන් නර්ව් කියලා. මේ මීඩියන් නර්ව් එකෙන් තමයි දබරැඟිල්ල, මාපටැඟිල්ල, මැදැඟිල්ල සහ වේදැඟිල්ල ඇතුළු ධාරවලට ඒ සයිඩ් එකේ පේශි පාලනය කරන්නේ. එතකොට අපි මේ ඒ මැනික් කටුවේ ඇතුළෙන් එන ෆ්ලෙක්සර් රෙටිනාකියුලම් එක ඉදමුණාම, උමගේ ඉදමුණාම මීඩියන් නර්ව් එක කම්ප්‍රෙස් වෙනවා. එතකොට අර ආවේග හරියට යන්නේ නැහැ. එතකොට තමයි මේ තත්ත්වෙ එන්නේ. ඒකට අපිට මැනික් කටුවේට අපි දෙනවා අපි විද්‍යුත් උත්තේජන ප්‍රතිකාර ලබා දීලා මේ මීඩියන් නර්ව් එක පාත්වයක මේ හොඳට ෆැසිලිටේට් කරන්න පුළුවන්. ඒ ගමනාගමනේ පහසු කරවන්න පුළුවන්. එතකොට මේ තත්ත්වය අඩු වෙනවා. මේකට වෛද්‍ය ශල්‍ය ප්‍රතිකාරක් තියෙනවා. දැන් මේක ඇති වෙන්න හේතුව මොකක්ද? හුඟක් වෙලාවට මේ හෝමෝන් වෙනස්කම් වලට එනවා. විශේෂයෙන් දරු මේ ප්‍රෙග්නන්සි එකේදී ගොඩක් කාන්තාවන්ට මේක තියෙනවා. මේකට ප්‍රතිකාරයක් නැතුවමත් හරියනවා. දරු ප්‍රසව තීව්‍ර වෙලා දරුවට කිරි දෙන කාලෙත් ඉවර වෙනකොට දන්නේම නැතුව මේකට ප්‍රතිකාරයක් අවශ්‍යත් නැහැ. ඒ අයට ඉබේම මේක හරියනවා. මේ හුඟක් වෙලාට හෝමෝන් ලෙවල් අඩු වැඩි වෙනකොට කාන්තාවන්ගේ මේ තත්ත්වය එනවා. කාපල් ටනල් සින්ඩ්‍රෝම මහත වැඩි අයට එනවා. තව මේ මෙතන තියෙනවා කාපල් අස්ථි වල කැඩුම් බිඳුම් වෙලා විසන්ධි වුණොත් වෙන්න පුළුවන්. මීඩියන් නර්ව් එකේ තියෙන අර්බුද වලට මේක වෙන්න පුළුවන්. එතකොට ලූනෙට් කියලා ඒ බෝන් එක ඩිස්ප්ලේස් වුණොත් වෙන්න පුළුවන්. මේ පෙන්වන්නේ කාපල් ටනල් අයට පොඩි කරන්න පුළුවන් ව්‍යායාම ටිකක්. අර රබර් බෝලයක් මිරිකන එකක් අපි පෙන්වුවා මේ විදියට දාලා. ඒකෙදි මේ ආචාර්යතුමා මැනික් කටුවෙන් එහාට මේ ක්‍රියාකාරීත්වය නැති වෙන එක සිද්ධ වෙන. සාමාන්‍යයෙන් පොල් මිරිකන්න බෑ. දැන් අර ආචාර්යතුමා කිව්වා වගේ මොන හරි දෙයක් අල්ලන්න බෑ, අත ඇරෙනවා. ඒ ක්‍රියාකාරීත්වය අඩපණ වෙන එක වෙන්නේ. ඔව් ඔව්. දැන් ඒ ස්නායුවෙන් කරන පේශි මේ වැඩ කරන්නේ නැහැ. එතකොට දුර්වල වෙනවා. එතකොට අර ග්‍රිප් එක අඩු වෙනවා. ඒක අර කෝප්පය අත ඇරෙන්නේ හැඳි ඇරෙන්නේ පොල් මිරික ගන්න බැරි රෙදි මිරිකනකොට දුර්වල බව. හැබැයි ඒ ක්‍රියාකාරකම එයා යෙදෙන්න ඕන නම් තව හොඳයි. ඒතරේ පේශියෙන් අපි වැඩ ගන්නවනේ. වැඩ ගන්න බෑ කියලා අතෑරියොත් තව පේශිය හීනි වෙලාම යනවා. ඒත් දැන් ශරීරයේ තියෙන අර වැඩ නොගන්නා පේශි නිලීන වෙන තත්ත්වයක් ඩිස්යුස් ඇට්‍රොෆි කියලා. අපි ඒක දැන් ඒතකොට ස්නායු ගමනාගමනේ අඩු නිසාත් පේශිය වේස්ට් වෙනවා, හීනි වෙනවා. ඒ වගේම අපි වැඩ නොගන්නා නිසා තව හින්න වෙනවා. ඒතකොට වැඩේ දෙගුණ වෙනවා. සමහර වෙලාවට වැඩිපුර අපි ලියන වෙලාවට පෑන භාවිත කරද්දී සමහර වෙලාවට එහෙම වෙනවා ආචාර්යතුමා. ඒක නිකන් සාමාන්‍ය හිරිවැටීමක් වේදනාවක් අර අක්‍රීයතාවයක් වගේ අපිට දැනෙනවා. ඒ වගේ වෙලාවට මේ වගේ සාමාන්‍ය ව්‍යායාමයක් කරන්න පුළුවන්. ඔය දැන් අපි මේ පින්වර ලැබ් මේ කීබෝඩ් එක යූස් කරන විදිහ මොකද අර ස්ට්‍රේන් එක නොවන විදිහට ඇඩ්ජස් කරලා නිර්මාණය කරපු එකක් අර අපි ඉස්සෙල්ලා පෙන්වුවා. මේ විදිහට තියාගත්තොත් පහසු වෙනවා. අර ඇදීම් වලට ලක් වෙන්නේ නැහැ. එතකොට අපිට පුළුවන් මේ පෙන්වුවා අපි ඡායාරූප වලින් අර ඒ කීබෝඩ් වල තියෙන අර හැඩෙත් වෙනස් කරලා තියෙනවා. අර එතකොට අත පහසු වෙනවා ඒ කාර්ය කරන්න. ඔබතුමා ඔබතුමා කිව්වේ අර මේ පෑන අල්ලන ලියන දේවල් වල මහමිරක් සේ ස්ථාවරව සිලින්කෝ ලයිෆ් නැගී සිටි සිලින්කෝ ලයිෆ් තව වෙන අවස්ථාවෙදී. ඔව් ඒ ලියන හැටයි විශේෂයෙන් දැන් මේ හරියට මෑත කාලෙදි මේ ටැබ් එක යොදාගෙන අර ස්වීප් කරන එක තේරෙනවනේ මෙහෙම අත් ඇඟිල්ලේ. ඒකට ගොඩක් දුරට දැන් එනවා මේ තරුණ ළමයි. මෙතන තියෙනවා මේ ඇනටොමිකල් ස්නෆ් බොක්ස් කියලා මේ අපේ මේ මේ ඇඟිල්ල පාලනය කරනවා මේ ටෙන්ඩන් දෙකක් ඇබ්ඩක්ටර් පොලිසිස් ලොංගස් උයි එක්ස්ටෙන්සර් පොලිසිස් බ්‍රේවිස් කියලා
කණ්ඩරා දෙකක්. ඒ කණ්ඩරා දෙක නිතරම ඕව යූස් වෙලා ෆැටිග් වෙනවා. දැන් මේ පේශිය හුඟක් වෙලාවට මේ ලොකු පේශිනි මේ නිසා නිතර අධික වෙහෙසෙනවා. ඒ කියන්නේ අපි නිතර එකම කාර්යය දෙනකොට දැන් අර ලැප් අපි අර ස්වීප් කරන වගේම දැන් මේක ඒ වගේ ඇති තැන්නේ අර භාවනා කරන අපිට පස් මේ ලේඩීස් වගේක් හම්බුණා අර මාළේට අමුන්නවනේ අර එක පාරක් කියලා ඉවරලා අර මොනද මෙහෙම මේ ඇඟිල්ලෙන් ගොඩක් කරන දේවල් ওই මහාන ඒවා ඇඟිල්ලෙන් නිතර යූස් කරන අයට මෙතන ඕව යූස් වෙලා මාංශ පේශේ ෆැටිග් වෙලා ඒ කියන්නේ වෙහෙසටපත් වෙලා එනවා එකක්. ඒකට අපි කියනවා ටීනෝ වැජිනයිටිස් කියලා. ඒකත් ගොඩක් දුරට ඒක ගෘහණියන් කියන්නේ කම්ප්ලේන්ට් කරන යාට තේ කේතලේ උස්සන්න බෑ කියලා. කේතලේ ගන්නකොට මෙතන රිදෙනවා. මේ මූවමන්ට් එක මෙහෙම කරලා ගන්නකොට යාට අමාරු වෙනවා. ඇඟිල්ල මාපට ඇඟිල්ල ඉහළට ඔසවන්න යාට අමාරු වෙනවා. මේකටත් අපි බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර තියෙනවා විවිධ පළඳනවල් දානවා. මෙතනට අල්ට්‍රා සවුන්ඩ් තෙරපි කියලා හදි ධ්වනි ශබ්ද තරංගයකින් ප්‍රතිකාර කරනවා. තව මාපට ඇඟිල්ල ඔසවන්න කියලා අපි ඒකට විරුද්ධ බලයක් යොදලා රෙසිස්ටන් එකක් ඇතුව එක්සර්සයිස් කරනවා. අපි අර කරන අර රිපීට් මූවමන්ට් අඩු කරන්න කියන පොඩ්ඩක් විවේක ගන්නවා. මේ අර නිතරම කරන අර ලැප්ටොප් ඒකට යොට්ටක් අඩු කරලා විවේකයක් දවස් කීපයකට ගත්තොත් ආයි ඒක නැවත යථාර්ථයට ගන්නවන්න පුළුවන්. මේ කාරණාව පිළිබඳව ඉතින් බොහොම කල්පනාවෙන් ඉන්න ඕනේ දාචර. දැන් නැත්තම් දැන් හිතන්නකෝ උදේට කෝප්පේ බිම අතහැරනවා. හැඳි බිම අතහැරනවා. ලෙඩේ වගේම ගෙදරත් ප්‍රශ්න. ඔව් ගෙදරත් ප්‍රශ්න. ඔව් ආචාර්ය තුමා දැන් කිහිලි කරු ගැන මුලින් කතා කරද්දී මට පොඩ්ඩක් මේ හිතුණා කුඩා දරුවන්ටත් මේ සමහර අවස්ථාවල මේ තියෙනවනේ යොමු වෙන්න වෙන අවස්ථා තියෙනවා කිහිලි කරු භාවිත කරන්න. එතෙන් වැඩි සැලකිල්ලක් දක්වන්නට ඕනේ නැද්ද? පුංචි දරුවන්ට එහෙම අවස්ථාවක් උදා වුණාම? ඔව් මේක ඇත්තට ලොකු කුඩා මහලු ඔක්කොටම නේද කුඩා දරුවන්ටත් මේක පොදුයි. කුඩා දරුවන්ට විශේෂයෙන් අර ඒගොල්ල කියන දේවල් අහන්නේ නැති නිසා ඒගොල්ල තේරුම් ගන්න අපහසු නිසා වැඩි හිටු විදිහට අවධානය යොමු කරන්න ඕනේ හුඟක් ට්‍රේන් කරන්න ඕනේ. කිහිලි කරුවත් එක්ක මේ පාසල් බෑගේ නඳවගෙන යෑම ආචාරිතුමා ඒක වෙන අතුරු ආබාධ ඇති කරන්නේ නැද්ද? හුඟක් වෙලාවට අපි දැන් ඔය කිහිලි කරුවක් පාවිච්චි කරන දරුවෙකුට මේ අර දකින්න නැහැ අපිට ප්‍රායෝගිකව එයාට කවුරු හරි ඒක උදව් කරයි එයාට පාසල් බෑගයක් අරගෙන යන්න අපහසුයි කීලි කරුවත් එක්ක. ඒ නිසා ඒ වගේ ආබාධයට ලක් වෙච්ච වෙලාවක නම් ඉතින් මම හිතන්නේ තව කෙනෙක් එයාට උදව් කරන හොඳයි පාසල් බෑගේ රැගෙන යන්න. කුඩා දරුවන්ට විශේෂයි මේ හරි ඒකට කීලි කරු වලට මේ ට්‍රේනින් එක ගොඩක් දෙන්න ඕන. හරියට නිතර පුරුදු කරලා ඒගොල්ලන්ට ගොඩක් අපිට ළමාරු වලට එන අයගින් අපි ඒ දරුවන්ව නිතර ප්‍රැක්ටිස් කරනවා. ඒ අර විදියට වැඩියට ගියොත් හොඳ නැති නිසා ළමයින්ට මතක හිටින්නේ නැහැ. ළමයින්ගේ සෙල්ලම ඒගොල්ල විවිධ පුරුදු දා ගන්නවා. හැබැයි අපි වැඩි හිටියන්ට වඩා කලින් ඒක ඉගෙනත් ගන්නවා සමහර වෙලාවට. අපි එහෙම හිතුවට එහෙම අයත් ඉන්නවා. ඒගොල්ල කීලි කරු වලින් දෙපයින් ගියාට වඩා වේගින් යනවා. සමහර වෙලාවට කුඩා දරුවෝ මේක සෙල්ලම වගේ කරා ක්‍රීඩා වේදෙනවා. ඒගොල්ල ඒක විවිධ වැඩ දානවා. ඉන්ද ළමයි හරිම ඉක්මනින් නිර්මාණශීලී මනසක් ඉඳ ළමයි එක්ක වැඩ කරන අපිට මේ එදා වෛද්‍ය සායනීදී හම්බ වුණා කකුල් දෙකම කපපු දරුවෙක් අවුරුදු 3ක විතර දරුවෙක්. ඒ දරුවට අපි કૃත්‍රිම පාද දෙකක් දෙන්න වැඩ පිළිවෙලක් දැන් යොදලා තිනවා. එතකොට අපි ගෙනල්ලා යාට ට්‍රේනින් එකක් දෙනවා કૃත්‍රිම පාද දෙක දාලා මේ ඇවිදින්නත් අපි ෆෝනුවක් දීලා දැන් අපි ප්ලෑන් කරා. එයාට උපත්තියෙම කකුලේ යට කොටස් විකෘතියකින් තිබිලා තියෙන එක කපා ඉවත් කරලා දණහිසෙන් ඉහළම පාද දෙකම නැහැ. හැබැයි දරුවා මනස හොඳ තියෙන මේ බුද්ධිමත් දරුවෙක්. එයා ඒ විදිහට මේ සෞඩල්ට නගිනවා, පහිනවා, හොඳට ක්‍රියාශීලී. අපිට පුළුවන් ඉක්මනින්ම මේ ඒ දරුවට કૃත්‍රිම පාදයක් දීලා පොඩ්ඩක් කිහිලි කරු දෙකෙන් ඉස්සෙල්ලා යන්න පුරුදු කර තෑගි. ඊට පස්සේ චුට්ට දවසක් ඇද්දි අපිට පුළුවන් ගේ කිහිලි කරු දෙකක් නැතුවම ඇවිදින්. දැන් අපි ජපානයේ ගිහින් පුහුණුවක් ලැබුවා. ඒ කාලේදී අපි දැක්කා මේ ඒක ජපානෙන් නම් තියෙනවා මේ ෆන්ක්ෂනල් ලිම්ස් කෝටි ගණන්. හැබැයි අපේ ලොකු බිලියන කෙනෙකුට කකුල් කැපුවොත් ඒ වගේ එකක් දාන්න පුළුවන් වෙයි. ඒකට අර සෙන්සර්ස් වලට සවි කරලා තිනවා මේ કૃත්‍රිම පාදවලින්. අපි කියමු දැන් කකුල නවන්න හිතෙනකොට કૃත්‍රිම පාදෙම නැවෙනවා. අපි මොලේ ඉඳලා එන ස්නායුවෙන්ම අර සෙන්සර්ස් දීලා કૃත්‍රිම පාදවත් හදලා තිනවා. දැන් අපි දන්න ඒවා නිකන් ලී කොටන් කෑලි වගේ නිකන් ආධාරක විතරයිනේ. ඒ චලනයන් ඇඟිලි පවා චලනය කරන්න පුළුවන් විදියට හදුව පාද දැන් තියෙනවා. හොඳයි. ඉතින් ඒ ආකාරයට තාක්ෂණයේ දියුණු වෙනවා. ඉතින් අපේ රටත් අපේ තාක්ෂණයත් යම් ආකාරයකින් ඉදිරියට දියුණුලා යනකොට මේ කාරණා අපිටත් එකතු කරගන්න පුළුවන්. ඒ කොහොම වුණත් බෞද්ධ චිකිත්සක ක්‍රම මේ වෙනකොට අපේ රටේ බොහොම හොඳින් ප්‍රචලිත වෙමින් මේ පිළිබඳ දැනුවත් වෙමින් යන ගමන. ඉතින් අද දවසේදී අපිත් එක්ක මේ පිළිබඳව දැනුවත් කරමින් අද කතා කරපු කාරණාව බොහොම වැදගත් වෙනවා ගෘහණියන්ට
ඒවගේ මේ කිහිරිකරු භාවිතා කරන්නයට මේ හැම දෙනාටම අපි දන්නේ කොයි වෙලාවට එහෙම අවස්ථාවක් උදා වෙයිද කියලා නේද අචල ලෝකේ අපි වෙනස් වෙනවා කියන නිසා ඉතින් ඒ ගැන අපිට කියන්න බෑ වෙනසත් එක්ක අපිට මොනවගේ දෙයක් උදා වෙයිද ඉතින් අපි හැම දෙයකටම සෝදානමින් ඉන්නේ වටිනවා අද දවසේ කතා කරපු හැම දෙෙම බොහොම වැදගත් ඉතින් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදීත් අපිත් එක්ක මේ කතා බහට එකතුණු කොළඹ රජ්ජාරයාල අමාරෝහලේ ප්‍රධාන බෞද්ධ චිකිත්සක ආචාර්ය ජාලිය උඩුවැල්ල මහත්මයාට ආයුබෝවන් ඔබට ආයුබෝවන් ආයුබෝවන්